Dining with Sporty. අද අලුත් අවුරුද්දේ අලුත් වැඩසටහනක් අලුත් මුහුණුවරක් වැඩි කතා නැහැ අපි බලමු කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා වැඩසටහනට අය ගැන විශේෂයෙන් කියනවා නම් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආදරය කරන සහ බැඩ්මින්ටන් ශ්‍රේෂ්ඨයේ ක්‍රීඩාවේ නියැලීලා ඉන්න ඕන කෙනෙක් අයගේ මුහුණුවර දැක ගමන් අඳුරනවා ඉතින් අපි බලමු අද වැඩසටහනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කවුද කියලා තිලිනි හෙන්ද හේවා මෙහෙමයි විශේෂයෙන් කියන්න ඕනි වැඩසටහනට ආගන්තුක චරිතයක් උනත් මට නම් ආගන්තුක නෑ මොකද මගේ පාසල් සමයේත් විශ්වවිද්‍යාල සමයේත් සමකාලීන ළඟින් මාස්ටර් කරපු මිතුරියක් ඉතින් දෙකනි කොහොමද මේ දවස්වල ජීවිතේ හොඳින් ඉන්නවා ඉතින් කාර්යබහුල ජීවිතයත් එක්ක වැඩ කරගෙන යනවා විශේෂයක් නෑ ඒ කාලේ ඉඳන් ඒ කාර්යබහුලයි මොකද මට ෆ්‍රී වෙලාවක් නම් කවදාවත් ඒකෙන් අහන්න ලැබුණේ නෑ ඒතරම් කාර්යබහුල ක්‍රීඩිකාවක් ඉතින් අපි අතුලට ගිහම කතා කරමු අනිවාර්යයෙන්ම විශේෂයෙන් මුලින්ම වැඩසටහන පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ අපි මේ ඇවිල්ලා ඉන්න ලොකේෂන් එක නගර මැදේ වුණත් ඉතා කාර්යබහුල වටපිටාවක හරිම කාම් ලොකේෂන් එකකට අපි ඇවිල්ලා තියෙන්නේ නිපොන් හෝටල් එක ඒක නැතයි මතක් කරන්න ඕනේ ඉතින් අපි දැන් වැඩසටහනට යොමු වෙමු ඉතින් තිරණි බැඩ්මින්ටන් ක්‍රීඩාව ගත්තාම හැමෝම වඳුරනවා අපි ඊට කලින් ඔයාගේ ජීවිතේ නොදන්න පැති තියෙනවනේ හැමෝම නොදන්න පැති තියෙන හැම කෙනෙකුගේම ජීවිතේ ඉතින් අපි මුලින්ම අතීතේ ඉඳන් වර්තමානයට අනාගතයට යන්න. මොකද අපි අතීතය අමතක කරලා කවදාවත් මේ අනාගතය ගොඩනගන්න බෑ. ඒ නිසා දැන් අපි මුලින්ම මේ අද මම කලිනුත් කිව්වා වැඩසටහන පටන් ගන්නකොට අද බොරු කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ මම ඇයගේ පාසල් කාලීන සහ විශ්වවිද්‍යාල කාලේ සමකාලීන යාළුවෙක් බොරු කරන්න අද බේරෙන්න හම්බෙන්නේ නැහැ. අහන ප්‍රශ්න වලට උත්තර බොරුවට දුන්නොත් ඒක මම බලා ගන්නවා. එතකොට දැන් අපි පාසල් කාලයට යමු වුණොත් මම හිතන්නේ මේ පාසල් වැඩ කටයුතු වලට හරිම දක්ෂ ළමෙක් මම හිතන්නේ. ඒක මම එහෙම කිව්වොත් හරි. ඒක බොරුවක් මොකද මම ඇත්තටම කිව්වොත් බැඩ්මින්ටන් ක්‍රීඩාව නිසා මට අධ්‍යාපන කටයුතු ගොඩක් මගේ ඇරෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ක්‍රීඩාවත් එක්ක අධ්‍යාපන කටයුතු කරගෙන නැත්තර ගොඩක් අමාරුයි. ඇත්තටම කිව්වොත් අධ්‍යාපන කටයුතු වලට වඩා बोरु ඊට පස්සේ මම මතකයි මම ගිහිල්ලා ලියපු ඉරක් තියෙනවා නිවිත් ටෙස්ට් එකක්. ඔව්. එතකොට මම 14යි 14 විද්‍යාලෙ ඉන්නකොට මම නිවිත් ටෙස්ට් වලට මුහුණ දීලා තිබ්බේ නෑ. ටර්ම් ටෙස්ට් එකයි තිබ්බේ ඉන්ස් පොලේ. ඉතින් මම ශාබදයලා මුලින්ම සතියක් විතර ඇදී. සතියක් ඉතර පස්සේ මට නිවිත් ටෙස්ට් එකක් ලියන්න වෙනවා. පාඩම් ගැන නෑ මට දන්නේ නැහැ. ඊට පස්සේ කෝණ එක භාග විදියලා ලකුණු වෙනකොට ශාව මතුට මේ මගේ නම තියාගෙන කවුද මේ නිවිත් ටෙස්ට් එක කියන්නේ කියලා සෝහන් හැංගිලා ඉන්නේ ඊට පස්සේ කොහොමාරි ලකුණු බලද්දී මට විද්‍යාවට තිබ්බේ ලකුණු ඇඟිලි ගන්නත් බලලා අඩුවේ ලකුණු ප්‍රමාණයක් තමයි තිබ්බේ අති දක්ෂයි ඒ කියන්නේ අපි ලකුණු ගැන අහන්න අහලා අපහස්තාවයටපත් කරන්නේ නැතුව ඉමු ඒ වගේම මේ පාසල් සමයෙන් අපි බැඩ්මින්ටන් මේ ක්‍රීඩා කාලයට එන්න කලින් මේ මොනවා හරි ඇති මේ අමතක නොවන සිදුවීම් පාසල් ජීවිතය කියන්නේ ඕන කෙනෙකුට ඉතා සොඳුරු කාලයක් අපි ඒ දේවල් ටික මතක් කරමු අමතක නොවන සිදුවීම් පාසල් ජීවිතේ අත්තරු කියන්නේ මොනේ පාසල් ජීවිතේ කියන්නේ අමතක ඇත්තටම අමතක කරන කාලයක් ආයි කාලය යන හැමෝ මාසයි उड़ियाँ सुंदर
කොහොමද වෙලාවට මේ කතාවක් තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. ගොඩක් සමහරක් අයට ඒ තියරි එක ඇප්ලයි වුණේ නැතිනාට මේ වගේ චරිත ගත්තාම හොඳටම තේරෙනවා මේ ඒ තියරි නම් හොඳට ඇප්ලයි වෙනවා කියලා. ඉතින් අපි ඒ විස්තර එතනින් නවත්තලා පොඩ්ඩකට මම පොඩි හැඳින්වීමක්වත් දුන්නේ නැත්තම් ඇයගෙන ඒක වැරදි කියලා මට හිතෙනවා. මොකද ඇය තිරිනි හෙන්ද හේවා බැට්මින්ටන් ශේෂ්ත්‍රයෙන් නොදන්න කෙනෙක් නෑ. මේ මුහුණුවර ඒ නම කිව්ව සැනින් හැමෝම දන්නවා බැට්මින්ටන් ක්‍රීඩාව තුල ඉතා පෙරලියක් කරපු ක්‍රීඩිකාවක්. මොකද මම පාසල් සමයේ ඉඳන් ඇයව අඳුරනවා. එතකොට මම දන්නවා ඇයත් සමග ගෙවුණු කාලයේ ඇය ක්‍රීඩාවට දැක්වූ දායකත්වය සහ ලංකාවට ගෙන අපු කීර්තිය. ඉතින් ශ්‍රී ලංකා මට්ටම තුල බලනකොට පිට පිට අවුරුදු 5ක් එක දිගට ජාතික ශූරිය වශයෙන්ුත් ඒ සියල්ල එකතු කරාම අවුරුදු 6ක් ජාතික ශූරිය වශයෙන් ලංකාවට කීර්තියක් අත් කර දෙන්න ඇය සුදුසුකම් ලැබුවා. ඇය වාසනාවන්ත වුණා. ඉතින් ඕනම ජීවිතයකට තියෙන අපි වුණත් පළවෙනි අඩිය තියපු දවසක් තියෙන අපි මෙහෙම නැගිටලා ඇවිදගෙන ගියා. අන්න ඒ වගේ හැම සිදුවීමකම පළවෙනි දවසක් තියෙනවා. ඉතින් අපි අහලා බලමු පළවෙනි වතාවට ජාතික ශූරිය වුණ එක ගැන ඇයට ඇති හැඟීම සහ ඇයගේ පවුලේ උදවියට ඒක දැනුණ හැටි අපි ඒ ගැන කතා කරමු. पड़ी बाधा के निहत मान गोडाक पटना मुखद अपीट मूल පුරුකක් ඒ දුන්න සහයෝගය දක්වපු ඒ පුද්ගලයාව අමතක කරන එක අද සමාජයේ ගොඩක් දකින්න ලැබෙන සුළුම කාරණාවක්. ඒ නිහතමානීකමට ගෞරව කරන්න ඒ සුළු බාධා කිරීම මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්න කතා කරමු. ඒක ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මට අවස්ථාව ලබා දුන්නේ ඒසෙන් සහ ඊට පස්සේ මම අපිට අවුරුදු 5ක් ජාතික ශූරතාවලදී ඉන්නවා. ඒක එක්කම ඊට පස්සේ मुखद मे वगे गमन बैडमिंटन श्रेष्ठ इहलम तलेकट आप ज्येष्ठ क्रीडिकावाट मे वगे दुर गमन කාගේවත් උදව් උපකාරයක් නැතුව මේ වගේ තැනකට පියවර තබන්නට ඒක ඉතාමත් අමාරු කාර්යයක්. ඉතින් ඒ උදව් කරන පාර්ශවයන් අතර පළවෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ඕනම කෙනෙක්ගේ පවුල. අපි කඩාවැටෙන අවස්ථාවලදී අපි ඉදිරියට යන අවස්ථාවලදී පවුල කියන ඒකකය අපේ පිටිපස්සෙන් අපිට නොමද සහයක් ලබා දෙන. ඉතින් මේ වෙලාවේ පවුලේ තොරතුරු පවුල ගැන අපි මතක් කරේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් කියලා මට හිතෙනවා. ඉතින් අපි කතා කරමු තිරණි ඔබගේ පවුලේ උදවිය ගැන සහ ඒ ලැබෙන සහාය ගැන. අපිටම පවුලේ ගොඩක් සහාය ලැබෙනවා. මම කරන්නේ අම්මා තාත්තා සහ මගේ වගේ දායක ඉන්නවා. ඒ තුන්දෙනාම මතක් කරන් හොරේ මොකද මගේ පවුල නැත්තම් මම මෙතන නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ගොඩක් මහන්සි වුණා ප්‍රැක්ටිස් වලට එන්න යන්න ඔබේ පාන්දර නැගිට. ඒක පොඩි පස්සේ වෙනවා මැච් වලට යන්න යනවා. ඒ ලැබුණ පස්සේ නම් ලැබුණ සහයෝගය ඇත්තම ගොඩක් ලොකු හයියක් මට. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුමත් වෙනවා අම්මා තාත්තා අයියා මේ දෙන්නාටම මම මේ අද ඉන්නේ ඒකත් එක්ක කියලා. අතරම මටත් මතකයි මම ඉස්කෝලේ යන කාලේ අය සාමාන්‍යයෙන් මට මතකයි ගෙදරින් ප්‍රැක්ටිස් වලට එළියට බහින්නේ පාන්දර 4:00 5ට වගේ මම හදිනා. එහෙම වුණාම අයගේ තාත්තා තමයි අයව ඇරලවන්නේ ක්‍රීඩා පුහුණුවෙන් කටයුතු කරන තැන් වලට. මාව ගෙදර ඉඳන් ඒ සියලුම පිටිපසෙන් ලබා දෙන්න ඕනේ ඒ සහයෝගය ආහාර පාන සූදානම් කරන එකේ ඉඳන් ඒ හැමදේම කරන්නේ අයගේ මව. ඉතින් අපි මේ වෙලාව අවස්ථාවක් කරගන්න ඕනි ඒ දෙපාර්ශවයට සහ ඒ ඇතුළු සහෝදරයාට අපි ස්තුතිවන්ත වෙන්න. හරි වැඩසටහන කරන් යන අතරතුරේ තිරිනගෙන කියනවා නම් කෑමක් කොහෙද එයා එතන දැන් මෙතනටත් ඇවිල්ලා පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කියනවා බඩගිනි 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 කියලා. ඒ හින්දම
මට ඕඩර් කරන්න උනා දේවල් ටිකක් විශේෂයෙන් මතක් කරන්න ඕනි අපි ඉන්න අද ලොකේෂන් එක නිපොන් හෝටල් එක. ඉතින් රසවත් ආහාරවල රස බලන්න නම් අපි ආරාධනා කරනවා මෙතනට එන්න කියලා. මොකද නගර මැදේ තියෙන ඉතාමත් පහසු යන එන ගමන් ඇවිල්ලා පොඩි ෂෝට් ඊට් එකක් අරගෙන කාලා රස බලන්න. බොහොම ස්තුතියි. කණගමන් කතා කරමු ලැජ්ජ වෙන්න එපා. බැඩ්මින්ටන් මේ ජීවිතේ වෙච්ච පුද්ගලයෙක්ගෙන් මේ මහණ එක හරිද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි බැඩ්මින්ටන් වලට අමතරව ලැබෙන සුළු හෝ කාලයක් ඇති නිවාඩු පාඩු ඉන්න. ඒ කාලෙට ඔයා කරන්න කැමති දේවල් මොනවද සහ මුලින්ම කරන දේවල්? ඔයා කන්න කණගමන් කතා කරමු. බැඩ්මින්ටන් ක්‍රීඩාවට අමතරව ගොඩක් සීන් වලට මේ විශේෂ කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගොඩක් වෙලාවට 99%ක් විතර ප්‍රතිශතයක් විදියට ගත්තාම සින්දු අහන අය සින්දු කියන්න හරි දක්ෂයිලු. මේ ඒ කතාව අපි මම දැන් ඔප්පු කරන්න හදන්නේ අපි සින්දුවක්වත් කියමුද නැත්නම් මේ වැඩසටහන නවත්තන්න වෙයිද නැත්නම් පොඩ්ඩක් බලමු. සින්දු ප්‍රශ්නේ එහෙම වෙයිද? මම ඉන්නේ කියන්නේ නැහැ. මේ වැඩසටහන තවත් ඉස්සරහට කරගෙන යන්න ඕන නිසා අපි එතනින් ඒ ප්‍රශ්නේ නවත්තමු. අපි නැවතත් යොමු වුණොත් අර බැඩ්මින්ටන් ශාස්ත්‍රයට ඕනම ශාස්ත්‍රයක බැඩ් ක්‍රීඩාවෙන් හෝ වේවා බැඩ්මින්ටන් හෝ ක්‍රීඩාවෙන් හෝ වේවා තමන්ගේ වෘත්තීයමය වශයෙන් හෝ වේවා ඉහළ තලයකට යන්න නම් අපි ලොකු කැපකිරීම කරන්න වෙනවා අපිට. ඒක සුළුපටු නැහැ. ඇත්තටම මේ අද වෙද්දි මම කලින් කිව්වා ඔබ බැඩ්මින්ටන් ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළ තැනක වැජ වෙන වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවක්. මම හරිද? ඉතින් ඒ තැනට එන්න ඔබට ජීවිතේ ගොඩාක් දේවල් කැප කරන්න සිද්ධ වෙන්නේ නැති. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ගොඩක් කැප කරන්න ඕනේ මේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට. ඒ අතරේ මට ඇත්තටම ගොඩක් අධ්‍යාපනය මට ගොඩක් ඉස්සෙනවා. ඒකට හේතුව තමයි ඔය දැන් ලකුණුෙම අඩු වෙන එක. ඇත්තටම මේ ක්‍රීඩාවට වැඩිපුර ෆෝකස් එක දෙන්න තමයි क्रीडा अणतुवल हरिम समीपाई අපිට ඒ වගේ ඈත් වෙලා කොච්චර හරි විදිහට ක්‍රීඩා කටයුතු කරත් සමහරක් වෙලාවට අපිට ඒවට පෙළඹෙන්නම වෙනවා. ඉතින් ක්‍රීඩා අනතුරු ගැන කතා කරද්දී මට හරියටම වර්ෂය මතක නැහැ 2012 හෝ 2011 වර්ෂයේ මට හරියටම මතක නැහැ ඔබ ලොකු ශල්‍ය කර්මයකට වාජනය වුණා. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරොත් අතරම කිව්වත් වගේ ක්‍රීඩාවේ කොටසක් තමයි ආබාධ පිළ කියන්නේ. ඉතින් जपाने මාස ගානක්ම ඒ වෙලෙන්නේ මගේ ආබාධය සුවකරගෙන නැවතත් ක්‍රීඩාවට පැමිණෙනවා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩාවේ කොටසක් තමයි මේ අතුරු ආබාධ කියලා කියන්නේ. ඉතින් ඒකට හරි නිසි ලෙස මුහුණ දෙන්න ඕනේ ක්‍රීඩකයෙක්ව. ඔව් අය කිව්ව දේවල් අපිට ජීවිතේ යතකිතක් තියන අනිවාර්යයෙන්ම. ඉතින් මේ විදිහට කතා කරගෙන යන අතරතුර තිරිනි ඒ වගේම වැදගත් කාරණයකට මේ යොමු වෙන්න ඕනේ තිරිනි. අපි කතාවට කියනවා මේ අතේ ඇඟිලි පහ ගත්තාම එක විදිය නෙමෙයි කියලා. ඒ වගේම අපිට සමාජයේ ජීවත් වෙනකොට විවිධ මති මතාන්තරවල නියැලෙන පුද්ගලයන් අපිට හම්බ වෙනවා සමාජෙ. එතකොට අපි කතා කරන්න ඕනේ මේ ක්‍රීඩිකාවක් වීම. සමාජය දකින්නේ සමහරක් පැති. සමහරක් පැති නිසුන් විසින් දකින්නේ එක්තරා වැරදි ආකාරයකට. මම උදාහරණයක් විදියට කිව්වොත් අපිට දැන් මමත් පාසල් කාලේ ක්‍රීඩිකාවක් විශ්වවිද්‍යාල සමය තුල ක්‍රීඩිකාවක් අපේ ඇඳුම් විදියට ක්‍රීඩා වෙනියනකොට අපිට සමහරක් විට කොටට අඳිනට සිද්ධ වෙනවා. එතකොට ක්‍රීඩිකාවක් මේ ආකාරයෙන් අඳින පළඳින එක ගැන ඒ විදිය සමාජයේ සමහරක් වෙලාවට වැරදි විදියට දකිනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම ඊගෙන කතා කරනකොට ඇත්තටම සමාජයේදී
මිනිසුන්ට මොන දයක් ඕන විදිහට දකින්න පුළුවන් සහ කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ක්‍රීඩා කරන කොට විශේෂයෙන් ක්‍රීඩිකාව මේ විදිහට ක්‍රීඩාවට අදාළ ලෙස පැනතුම තියෙනවානේ. නැත්තම් ඒගොල්ලන්ට ක්‍රීඩාවලට ෆයිදියලා ඒ තමන්ට රිස්සේ තමන්ගේ හැකියාවන් පෙන්වන්න බැරි වෙනවා. ඉතින් මාට සමහර වෙලාවට අපිට ගොඩක් අපි ෂෝට්ස් කරලා තියෙනවා. මොකද ෂෝට්ස් ඇන්ඩ් ස්කර්ට්ස් ඉතින් මම හිතන්නේ සමාජයේ එක දකින්න විදිහ වෙනස් කරගත්තොත් ඒක ඊට වඩා ගොඩක් ලොකු සුන්දර දෙයක් වෙයි. මොකද ක්‍රීඩාවක් කියන්නේ මම හිතන්නේ එහෙම අර සමාජයක් වුණත් මේ විදිහට නරක විදිහට බලන්න ඕනේ කියලා. ඉතින් මම ආදරේ කියලා සිතනවා. ඉතින් මේක ක්‍රීඩාවේ කොටසක් වුණා. අනිවාර්යෙන් අපි අනිවාර්යෙන්ම ඒ ආකාරයෙන් අපි ක්‍රීඩිකාවන් වශයෙන් හෝ ක්‍රීඩිකාවන් විදිහට අපි සහයෝගය ලබා දෙන්න ඕනි. ඒ වගේම ශරීර යෝග්‍යතාවය ඉතා වැදගත් මාතෘකාවක් වෙනවා ක්‍රීඩා ශාස්ත්‍රයේදී. ඉතින් අපි ඒ ගැන කතා කරොත් මම කලින් සඳහන් කළ ආකාරයට පිටපිට අවුරුදු 5ක් ඒ වගේම එක දිගට ගත්තොත් එහෙම එකට එකතු කරොත් එහෙම අවුරුදු 6ක් ජාතික ශූරයක්. ඉතින් මේ අවුරුදු 6ක් හෝ කුඩා කාලයේ සිටන් අද වෙන තෙක් ඉතින් අය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙනවා. ඉතින් මේ ශරීර යෝග්‍යතාවය කියන එක එක දිගට පවත්වා ගන්න එක නම් ඉතා ලේසි කටයුත්තක් නෙමෙයි. ඉතින් අපි ඒ ගැන කතා කරමු කොහොමද ශරීර යෝග්‍යතාවය කියන දේ ඔබට දැනෙන්නේ සහ මේ මෙච්චර අවුරුදු ගානක් ශරීර යෝග්‍යතාවය ක්‍රීඩාවට ගලපෙන ආකාරයෙන් පවත්වාගෙන එන්නට ඔබ මොනා හරි කරා නම් ඒක ගැන කතා කරමු. ඇත්තටම බැඩ්මින්ටන් නෙමෙයි මොනම ක්‍රීඩාවක් වේවා අනිවාර්යෙන් ශරීර යෝග්‍යතාවය කියන එක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ක්‍රීඩිකාවක් තුළ ඒක එක් ලක්ෂණයක් ලක්ෂ ක්‍රීඩිකාවක් වීමට. ඉතින් මම හිතන්නේ මම පොඩි කාලේ නම් ෆිසිකල් එකවලින් ජිම් සෙෂන් ඒ වගේ දේවල් කරා. ඒ වගේ දේවල් කරලා තමයි මගේ ශරීර යෝග්‍යතාවය පවත්වාගෙන යන්නේ සහ දැන් දැනට මුලින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය යටතේ. ඉතින් එනත් ජිම් සෙෂන් සහ ග්‍රවුන්ඩ් ට්‍රේනින් කියලා වෙනම කෝච් ට්‍රේනින් මේ දේවල් හැමදේම සියාකාරව තේරෙනවා. ඉතින් ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් වේවා මේ දේවල් මේකෙන් කරන්න ඕනේ. නැත්තම් අපේ අද මෙහෙම එළියට බහලා කතා කරාට පහුගිය අවුරුද්දක දෙකක කාලයක් වගේ අපි කොරෝනා සමග දිවි ගෙව්වා. මේ තාමත් අපි ඒ කාලය ගත කරමින් පවතිනවා. මේ වගේ අද නිදහසක් තිබ්බේ නැහැ මීට අවුරුද්දකට දෙකකට ඉහතදී. ඉතින් අපි ලොක්ඩවුන් කාල සීමාවකට ගියා. මම පෞද්ගලිකව මම පවා එපාම වෙලා හිටපු කාලයක්. මොකද අපිට යාළුවෝ ආශ්‍රය කරන්න නැහැ, එළියට යන්න නැහැ, අපි කැමති තැන් වල ඇවිදින්න නැහැ, ගෙදරටම කොටු වෙලා හිටපු කාලයක්. ඉතින් මේ කාලය ඔබ ගෙවා දැම්මේ කොහොමද? ඔබට දැනුනේ කොහොමද මේ කාල සීමාව? මේ ගැන කිව්වොත් මම හිතන්නේ අපි හරියටම එක දිගට මාස 5ක් විතර ගෙදරටලා ඉන්නවා. කොවිඩ් එකත් ඉඳලා අපි කරන්නේ මේ දිනාට මේක බලපාන කාරණාවක් තමයි. ඉතින් මේ විතර පිටියත් මොකද මම මේ දවස්වල සිටියේ ඒ සහ මුලින් කඩේතු කරන්නේ එළියට යන්න පුළුවන් නැහැ. ඒ හින්දා විතර ඉඳන් මට පුළුවන් විදියට තියෙන ඉඩ පාවිච්චි කරලා ඒ කඩේතු සහ ශරීර රෝගීතා පවත්වාගෙන යන්න කටයුතු කරා. ඉතින් මේ දේවල් තමයි ඉතින් දැන් ඒක ලෝකෙටම බලපාපු කාරණාවක් හින්දා ඉතින් අපිට ඒකට ඒ වගේම මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා මට ගණන් වලට විද්‍යාවට අතේ ඇඟිලි ගන්නටයි ලකුණු තියෙන්නේ මොනවාද බයිලා වගේක් ගැහුවා. ඉතින් මේ එහෙම වුණාට මෙයා ගැන කතා කරනවා නම් මේ පහුගිය මේ මං හිතන්නේ 2020 වර්ෂයේ උපාධිධාරිනියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මාත් එක්කමයි අධ්‍යාපන කටයුතු වල නියලුනේ. එසේ මෙසේ චරිතයන් නෙමෙයි වැඩෙක්. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඒ කියන්නේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන්නේ අංශ දෙකක්. මේ දෙක සමබර කරනවා කියන එක වෙනමම ස්කිල් එකක්. ඉතින් ක්‍රීඩිකාවක් විදිහට මේ අංශ දෙකම සමබර කරගෙන දෙවන පාන්තිය සාමර්ථ්‍යයක් ලබාගත් උපාධිධාරිනියක් මේ ඉන්නේ. මම කලින් කිව්වා වගේ වැඩෙක්. ඉතින් අපි ඒ ගැන කතා කරමු. හැබැයි කියනෝනේ එකත් කොවිඩ් කප්පෙකින් අපිට දුක් 2020 තමයි අපේ උපාධිය අවසන් කිරීමට නියුක්ත වෙන්නේ.
කොවිඩ් තත්ත්වයක් එක්ක ඉඳලා 2020 වෙනකම් මේ කාර්යය කරගෙන යනවා. ඉතින් කියන්න ඕනේ මම කලින් කිව්ව කතාවත් එක්ක කියනවා නම් අධ්‍යාපනයේ තරම් නැල්මක් කැමැත්තක් නැහැ මම. ඉතින් නමුත් යාළුවන්ගේ ගුරුවරුන්ගේ ඉදිරි ලැබෙන සහයෝගයත් එක්ක මම කොහොම වුණා ඕලෙවල් සහ ඒලෙවල් मगे नम कि दंडे आई किया मैं आने प्रश्न मुकूद किया देना हों गेम किया थैंक यू සස්පල ඇත්තටම සම්බන්ධ වෙනවා මේ සහාය ආවෙන්න. ඉතින් ඊට පස්සේ උපාධියක් හරි වෙන පන්ති සමත් කරගන්න ඕනෙනවා. ඒක ගොඩක් සතුටුයි ඒක නිසා. සහ අනුගම කරපු උපකාරක යාළුවෝ ඉවරු ඒ වගේම බැටින් ක්‍රීඩාවේ මට විතරට ඒක උදව් කරපු යාළුවෝ ඒ වගේම කෝච්චලස්ලා ඒ වගේම ශ්‍රී ලංකාවට සම්බන්ධ සියලු දෙනාම තමත් ආදරෙන් සහ ගෞරවයෙන් අපි ඔසරි हेमोटम स्तुति ताम प्रोग्राम के वेरण है फुड मे मट पास जीते मतकने मुकद मे ए लेवल ए औतु दिख दिख हमार मम गतरे अभी आने वाले कण मे मे अल तेक इधंग अमतकनो सुधुम ना मेट ए अतरी क्लास टीचर मतकर मट मतकने मिस्वादे एक तरह सिद्धिया तीन तीन आड़ मतकना सामान्य तिरी एक्साम लियान मुकद गुडाट एक टू अवर्स पीट दाल मट एन मुंत विशेष सिद्धिया तीन की ना तेदास पहाड़ आवृत्ते अगोस्तूल आपट एरे तिपे मेल आम जुड़ी मास हणवा मे आपे मिस्के मिस मट चाइना मट अत्र अट मत हर चाइना हर जपैन हर टू एक्का तीन मिस मम गहला कलीम एक्साम इन मिस मुकुद उत्तर दुंडन है पास ममता क्यूवे क्यू देना फोटा कितर पड़े लेकिन मिचर और देखा हमारे मे अंतिम मस खाली मस टू गिहेंगे एल मे खटमे आगे हेम काले वकवाण अपिट लिया तिपे मे तीन मे सिद्ध मतगना आट देदास पहालवे अवसान वार विभाग मम्मी इतिंग अभी दिन्नम कर आवेन फोट अपिट हेट लिया तिपे सिंघल पे बे ඒ සිද්ධිය මතකලා මම කියනවට වඩා හරිම ලස්සනයි තිරිනි තිරිනිගෙන් අපි අහගමු මේ ඒ සිද්ධිය අපි මතක් කරමු තිරිනි කියන්නේ වාමගින දන්න වැඩි අන් කිව කලින් බොරු කියන්න වෙන්නේ නැහැ කියලා වටද මට කතා කරන්න වෙන්නේ නැහැ මේ මිස් බලන් ඉන්නවා නම් මිස් සමා වෙන්න අද තමයි මිසොත් දැනගන්නේ අපි මොන වගේ ගෝලයක්ද කියලා කියු තිරිනි ඒක 2015 නේ අපි දෙන්නයි තව යාළුවෝ ටිකක් හිටියා हरी सिंह पेपर यदा दवस अभी कटे इतना यावे स्टडी लीव अरगिन कौर तस्कोलेवे नह मम्मी मम एक
ඒ සිද්ධිය මම විස්තර කරන්න මොකද මම තමයි මුලින්ම පේපර් එක ගත්තේ මම පේපර් එක ගන්න මේගොල්ලෝ මම හිතන්නේ පාස් පේපර් එකක් කරනවා මම හිතන්නේ වාඩි වෙලා මම ලොක එක යටින් ගත්ත පේපර් එකක් ආ සිංහලනේ කියලා බැලුවා පළවෙනි ප්‍රශ්න ආශේ පුදුක දෙන්න පුළුවන් කියලා මම ආයි නවලා මේ තියලායි ලොක එකට දාන්න යනකොට මම නිකන් එකපාරට බැලුණා මොන අවුරුද්දේ මොන වාරයේද එහෙම කියලා මොකද්ද වෙලා තියෙන්නේ බලනකොට මිස් පේපර් එක අතින් හදපු එක ඒක මේ print එකට දෙන්න යනකොට print එකට දීලා අමතක වෙලා ඒ paper එක ලොක එකකට දාලා ගිහින් ඉතින් සාමාන්‍යයෙන් මම වැරදි කරන්න බයයි මේ මොකද පන්තියේ හිටපු එකම ශිෂ්‍ය නායිකාව විදියට මම දැන් මේක මේ ළමයිට පෙන්නනවද නැද්ද කියන එක ගැන දැන් පොඩි දෙගිඩියාවකින් ඉන්නවා ඒ වෙලාවෙම දැන් මේගොල්ලෝ papers කර කර හිටියේ papers වගේ කර කර හිටියේ මට කතා කරන ඒ මොකද කරන්නේ මේ එන්න paper එකක් කරන්න මේ කියලා මගේ ඒ මූණෙන් ඒ paper එක දැක්කම reaction එක යාලා දකින්න නැති මෙයාලා නේද ඒ එන්න තප්පරේ මට ඒ තප්පර ගාන කියන්න බෑ දඩ බඩ ගාලා පුටු පෙරලගෙන දුවගෙන ආ paper එක වань මෙයාලට නිකන් මැනිකා කම්මුණා වගේ ඒ මේ අපිට හෙට එන්න තියෙන paper එක නේද කියලා වුණ අසිද්ධිය දඩ බඩ ගාලා කට්ටිය ඒ අස්සේ මොකද්ද උනේ එක ළමෙක් හිටියා ඒ paper එකටම අමුණලා තියෙනවා මේ උත්තර පත්‍රයේ answer sheet එක ඒ ළමයා ප්‍රශ්න මුකුත් බලන්නේ නැහැ මන්ටික වෙලාවක වරනකොට ඒ ළමයා 1ට 2 2ට 3 3ට 4 එයා පාඩම් කරනවා බලනකොට අර ඉර ගහනවා ඒ වටේකට එහෙම කියන්නේ ප්‍රශ්න අංකෙත් එක්ක උත්තරේ පාඩම් කරනවා ඔන්න ඔහම ගෝලියෝ පිරිසක් තමයි මිස්ටර් හිටි ප්ලීස් කියමු ඉතින් අපි එගෙන ඊපස්සේ කොහොමද පටිය පේපර් දිගේ මොනවද මෙන්න කියලා ප්‍රශ්න ඔක්කොම ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මට කෝල් කරලත් මෙන්න මේ ප්‍රශ්නෙට මේ උත්තරේ ලියන්න මේ ප්‍රශ්නෙට මේ උත්තරේ අපිට ඒ එතනත් රසමුසු තැන් තියෙනවා විශ්වාස කරනවා විශ්වාස කරන්න මේ වැඩසටහන බලන ඕන කෙනෙක් හරිද අගෝස්තු මාසේ 2008 අගෝස්තු මාසේ මේ අපි A-level exam එකෙන් ලෑස්ති වෙනවා අන්තිම වාර විභාගෙදී අපිට තියෙනවා මේ අර අවස්ථා සම්බන්ධ කා විසින් කාටද මේක කිව්වේ ඒ හැමදේම සිද්ධි ටික කියන්න අපි දැන් හරි ප්‍රශ්න ටික දන්නවා දැන් උත්තර ටික දන්නවා ගේවල වල ගිහින් තනි තනියෙන් දැන් පේපර් එක තමයි කඩපාඩම් කරන්නේ උත්තරත් එක්ක එක්තරා කෙනෙක්ගෙන් මට කෝල් එකක් එනවා මං කියන්නේ කවුද කියලා හෙලෝ මචං මේ මචං මේ රත්නාවලී කියන කතාව මොකද්ද මචං රත්නාවලී කියන්නේ කවුද මේ ලබන මාසේ A-level රත්නාවලී පොත දන්නේ නැහැ මේ ළමයා මම කියන්නේ කවුද කියලා ඕගොල්ලෝ හිතා ගන්න කවුද කියලා මචං මේ මේ රත්නාවලී නෝනේ කියලා තියෙන්නේ ආ හරි 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 ඔන්න ඔකයි සිද්ධිය ඉතින් එදා රෑ ඇත්තටම නිින්දක් නැහැ මට කෝල් එනවා එනවා ඒත් එක්තරා පුද්ගලයෙක්ගෙන් මචං මට බයයි මචං මගේ මගේ පපුවට ටකරමට ගල් ගහනවා වගේ මට තේරෙනවා මම වැරද්දක් මචං මම මිස්ටර් කෝල් එකක් කරන් කියන්නේ බුදුම් මේ එදා රෑ මට නිින්දක් නැහැ මේ මට බෑ හලු මට බෑ මේක මට ඇත්තටම බයයි ඇත්තටම කිව් කවුද తిරණියේ ඇත්තටම මට වදතුට කවුද කියන්නේ ඔය පොඩ්ඩ ඇත්තටම මේ වගේ වැඩ ඇත්තටම කරගන්න මම මේ ගැලින් පාට් යාළු කට්ටේ සෙට් ආමෙදි කරන වැඩ තමයි තියෙන්නේ කොහොම හරි මේ පේපර් එක ලිව්වා ඒකම තමයි ආවේ අපිට අපිට පේපර් එක අතර දුන්නත් හරි අපිට අපේ යාළු කට්ටේට එදින් කරනාට මොන වෙනවද මේ පේපර් එකමයි කියලා ඉතින් එහෙම වුණාද අපේ හද සාක්ෂිය දාන්න අපි වැරද්දක් කරලා ආවේ කියලා මිස් නිකන් අපේ නම තිරණි කිව්වොත් අපි නිකන් හිතන්නේ ආ අපේ වැරද්දට තමයි කතා කරන්නේ පුදුම අමාරු පේපරේ උසරත් පුදුම අමාරු කාලයක් ඒ ගත කරේ ඇත්තටම කියනවනම් ඒ වගේම මේ ඉස්කෝලේ කාලෙන් ඇත්තටම මේ මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා මම මේගොල්ලොත් එක්ක එකටම කාලය ගත කරපු හින්දා ඒ කාලේ තිරණි මට මතකයි ඔය විදිහට නෙමෙයි ඔයා කොණ්ඩේ කොටටම කපලා තිබ්බ කාලයක් මට මතක නම් මේ මුළු කොණ්ඩෙම ක්‍රේල් මෙහෙම පිම්බිච්ච කොණ්ඩයක් මට මතකයි ඒ කාලේ මේ ළමයා කවදාවත් ඉස්කෝලේ හතහම්මාට පටන් ගන්නවද කවදාවත් පන්තියේ හතහම්මාට දකින්නේ නැහැ එනකොට 9යි ඉස්කෝලේ පටන්ගෙන පැයක් එකහම්මාරක් අනිවාර්යෙන් ගිහින් හේතුව මොකද්ද ප්‍රැක්ටිස් ඒ හින්දා කියලා ඉතින් විශේෂ වරප්‍රසාද ලවපු ළමෙක් මේ ඉතින් ලෙටර් එකක් තියෙනවා හරියට ටයි එක දාන්නේ ටයි එකේ ගැටේ තියෙන්නේ මේ මැද වගේ එහෙම දාලා සපෝට් දෙක ආලා එක මේසයක් උඩ අනිත් මේසක නමලා යට එහෙම හරි පිළිවෙලට එන්නේ. ඉතින් ඒ පිළිවෙලට දැන් අපේ පන්තිය තිබි උඩ තට්ටුවක උඩට නගිනකොට මේ එක්තරා මිස් කෙනෙක්ගෙන් හම්බුණ හොඳ ගරු නාමයක් හරි ප්‍රසිද්ධ වුණා ඉස්කෝලේ මේ මේ පාසල් කාලේදී. ඒ නම ඔයාගේ කටින්ම කියනවද? ඒ නම ඇත්තටම කියන්නත් බැරි තරම් නම ඒ ඒ නික්නේම් එකෙන් තමයි අපි පහුගිය කාලෙම හැඳුන්වුවේ ඒ වගේ ඉතා සොඳුරු අමතක නොවන සිදුවීම් රාශියක් එක්ක එකතු වුණු පාසල් සමයක් තමයි අපි ගෙව්වේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ වැඩසටහනට
තියෙනට ආරාධනා කරන්න කලින් පොඩි ෂොට්ස් වගේක් පොඩි වොයිස් ක්ලිප්ස් වගේක් ගන්න අපේ තිරිනේ ඉන්නේ මං කලින් කිව්වා ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම සමබරව කරගෙන ගිය පුද්ගලෙක්. ඉතින් අපි අය පුහුණු වීම කටයුතු කරන තැනටත් අයගේ විශ්වවිද්‍යාලයේ යාලුවලියන් ඉන්න තැනටත් දැන් දෙකටම ගිහින් අපි එයාලගෙන් ඔයාලා කොහොමද තිරිනේ ගැන හිතන්නේ කියන වොයිස් ක්ලිප්ස් වගේක් ගත්තා. අපි පොඩ්ඩක් ඒක බලලා ඉමු ඒක අහලා ඉමු. තිරිනේ රැස්තිද? මං හිතන්නේ තිරිනේටත් සර්ප්‍රයිස් එකක් තිරිනේ දන්නේ නැහැ. දැන් තමයි එයාත් අහන්නේ. දැන් මම ප්ලේ කරන්න හදන්නේ අයත් සමග එකට ක්‍රීඩා පුහුණු වීම කරන ඇගේ ඉහළියන් දෙන්නේ ඇය ගැන කිව්වේ මොනවද කියලා බලන්න. අපි බලමු. අපි දැන් බලමු. දැනුයි මම මේ තිරිනේටත් පෙන්වන්නේ තිරිනි බලා ගන්න නොවා ගැන කිව්ව දේවල් අපි මුකුත් කියලා නෙමෙයි. මං කාවින්දිකා ඩිසිල්වා ශ්‍රී ලංකා නැෂනල් පූර්ණක රිප්‍රසන්ට් කරනවා. තිරිනියක් අගේ හොඳ දේවල් කිව්වොත් එයා කෝට් එකේදී මාලා ඩෙඩිකේට් කැරක්ටර් එකක් කරන. ඔව් නෝ ඩෙඩිකේටඩ් කැරක්ටර් එකක්. ඒක ඇත්තින් තිරිනි. එයා කියන විදිහ තමයි. එයා කියන විදිහක් තමයි. බලමු තව ඉස්සරහට. කරන ඒ කියන්නේ ප්ලේ කරනකොට ප්‍රැක්ටිස් කරනකොට ඒකටම ફોકસ කරලා කරන කෙනෙක්. එයාගේ එලියේ කැරක්ටර් ගැන කිව්වොත් එහෙම අපි ට්‍රිප් ගියාම මාර ජොලි කැරක්ටර් එකක් කාතල් කැරක්ටර් එකක් කෝට් එකේ ඉන්නවට වැඩිය එලියට ගියාම පට්ට වෙනස්. එයාගේ නරක දේවල් නම් අඩුයි. එකපාරටම හොඳ මේ එකපාරටම එයා චුන්නා ට්‍රිප් එකක් ගියාම අන්තිම වලදී ඕව තමයි. අපි දැන් මේ ඒක පාර්ශවීය අදහස් ප්‍රකාශ කිරීමන්නේ දැන් මේ ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මේ වගේ යාළුවනේ මොකද මොකද ඒ ගැන ඔයාට කියන්න තියෙන්නේ? කිව්ව දේවල් හරිද නැත්නම් බොරුද? මොකද්ද මේ මේ නරක දේවල් කියන්නේ? ඔව් නරක දේවල් ඔයා කියනද ඔයගෙන එහෙනම්? දැන් ගොඩක් ඒවා කිව්ව නේද? බලමු අපි අනිත් එක්ක. මගේ නම දිල්මි ඩෑෂ්. මම නැෂනල් පූල් එක රිප්‍රසන්ට් කරන්නේ. තිරිනියක්කගේ කෝට් එකේ එයාගේ හොඳ ගතිගුණ ගත්තොත් එමේ හරිම හෙල්ප්ෆුල්. එයා කියන්නේ කාට හරි ෂොට් එකක් හරි ස්පාරින් එහෙම කරන්න කිව්වොත් එහෙම එයා අනිවාර්යයෙන්ම අපිට හෙල්ප් කරනවා. ඒ වගේම එයා කෝට් එක ගත්තොත් එහෙම එයා හරිම ෆෝකස් වෙලා එයා මොන හරි දුන්නොත් එහෙම එයා ඒක අකුරටම ඉෂ්ට කරන කෙනෙක්. එයා හැබැයි එළියේ වෙනම කැරක්ටර් එකක්. එයා හරිම විනෝදයට බරයි. අනික හරිම හොඳ කෙනෙක්. නරක ගතිගුණ නම් දැන් පේන නම් නෑ මොකද නරක ගතිගුණ. හරි දැන් මේ 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 බැලුවම මේ ඔක්කොම හොඳ විතරයි. මේ මේක ගන්න මේක කරනවට රෙකෝඩ් කරගන්නවට ඔයා කීයද මේ ළමයි දෙන්නට දුන්නේ? මේ හොඳ විතරයි පොඩි ගන්න. ගාන ඉදිරිය සාධාරණ ඉෂ්ට කළානේ ඇතිනේ ওই ගානට ඇති ඇති. හරි දන්නෙම නැතුව වැඩසටහනේ අන්තිමටමත් ආවා කෑවා බිව්වා කතා කරා කාලත් නැහැ. හැබැයි මෙහෙමයි කැමරාව ඉස්සරහා මේ රඟපානවා මෙයා. මේකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයා කොහොමද මේවට දක්වන ප්‍රතිචාරය කියලා. ඉතින් අත්‍තරම තිරණිය විහිළු ඔක්කොම පැත්තකින් තිබ්බොත් එහෙම අදත් මං හිතන්නේ පුහුණු වීම කටයුතු ඒ ඔක්කොම කැප කරගෙන තමයි අපි වෙනුවෙන් මේ වැඩසටහන වෙනුවෙන් අය මෙතෙන්ට ආවේ. ඉතින් ඒ කරපු කැපකිරීමට අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීමට ගොඩාක් ස්තුතියි. මේ වැඩසටහන ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඉතින් වැඩසටහනේ අවසානයේ ප්‍රේක්ෂකයන්ට හෝ ඔයාගේ රසික රසිකාවියන්ට රටට දෙන්න තියෙනවා නම් අවවාදයක් උපදේශක් ආදරෙන් දෙයක් කියන්න තියෙනවා නම් ඒකට වෙලාව අපේ. බොහොම ස්තුතියි දෙන්නේ. මටත් ගොඩක් කාලයකට පස්සේ පෞද්ගලිකව මේ මුණ ගැහුණේ. ඉතින් ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා. මේ එන ජූලි මාසේ තියෙනවා කොමන්වෙල්ත් ගේම්ස්. ඉතින්
ලොකු දෙයක් රටට කීර්තියක් ගේන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපේ ටීම් එකම අපේ කණ්ඩායම ඔබට සුබපතනවා අපි බලාපොරොත්තු වෙමින් ඉන්න අපි මග බලාගෙන ඉන්නවා මෙඩල් එකක් ලංකාවට ගේනකම් අපේ නාමයෙන් ඒත් එකම මතක් කරන්න ඕනේ අපේ channel එක ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් TV channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ වැඩසටහන් එක දිගට නරඹන්න like කරන්න share කරන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න